ස්වාමීන් වහන්ස කාලය වෙනස් වෙලා ඔබත් මමත් කොයිතරම්නම් කතා කරන්නට ඇත්ද මේ වෙනස් වෙන කාල ගුණය ගැන තේශ ගුණය ගැන සිදුවන හදිසි විපත් පිළිබඳව නායයන් පිළිබඳව ගරු ස්වාමීන් වහන්ස මෙවැනි කාලගුණික විපර්යාසයන් වලට හේතුව කුමක්ද මෙහෙමයි නෝනා බුදුරයන් වහන්සේ මේ කාලගුණික විපර්යාසයන් ඇති වෙන්නේ හේතු කීපයක්ම කියනවා නමුත් ඒ හේතු කීපෙන් මම මේ මොහොතට අදාළ වෙයි කියලා හිතන හේතුව කියන්නම් දැන් මේ මොහොතේ අපිට පේනවා වැස්සෙන් ගත්තත් සුළඟෙන් දැක්කත් හීතලෙන් ගත්තත් විකෘති වූ දේශගුණික තත්වයක් තමයි තියෙන්නේ එතකොට මේ විකෘති වූ දේශගුණික තත්වයන් ඇති වෙන්න මේ මොහොතට බලපාන්නා වූ සාධක ධර්මානුකූලව විග්‍රහ කරද්දී නෝනා දැන් මේ රටේ මේ මොහොතේ මේ මැතිවරණ කාලයක් තියෙන සමයක් මේ මැතිවරණ කාලය තුල නෝනා ජනතාව සෑම කෙනෙක්ම ලෝභ ද්වේෂ මෝහයන් තුලයි ජීවත් වෙන්නේ මාධ්‍යබ්බැලුවත් වචනයක් ඇව්වත් සමාජයට ගියත් නිරතුරුවම හිත උණුසුම් වෙන හිත අසංවර වෙන හිත දුස්සීල භාවයට පත් වෙන ලෝභ ද්වේෂ මෝහයන්ගෙන් පිරුණ සමාජ වටපිටාවක් තමයි සමාජය තුල තියෙන්නේ. එතකොට මේ සමාජ වටපිටාව තුල නොනා මේ මොහොතේ මේ රටේ මිනිස්තෙයින් බරපතල ආකාරයට අකුසල් විපාකයන් සකස් කර ගන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නොනා මිනිස්යාගේ අකුසල් වලට සාපේක්ෂව දෙවියොත් අකුසල් කර ගන්නවා කියලා. දැන් මේ මිනිස්යා මේ මොහොතේ කාමච්ඡන්දයක් නෙවිදින්නේ. බලය උදෙසා කාමච්ඡන්දයන් විඳිනවා. ඇස පිනවන්න, කන පිනවන්න, නාසය පිනවන්න, දිව පිනවන්න මේ කාමච්ඡන්දයක් තමයි මේ දේශපාලන සටන් හැටියට මේ එළියෙන්නේ. එතකොට මේ මිනිස්යා සිල්පද බිඳගෙන අකුසල් මූලයන් රැස් කරගෙන කාමච්ඡන්දයන් විඳිනකොට බුදුරජාණන් වහන්සේ කියනවා ඊට සාපේක්ෂව දෙවියෝ දුස්සීල භාවයට පත් වෙලා කාමච්ඡන්දයන් විඳිනවා කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නෝනා මේ වැස්සට අදිග්‍රහිත දෙවියන් ඉන්නවා බලාකුළු වලට අදිග්‍රහිත දෙවියන් ඉන්නවා ඒ බලාකුළු වලට අදිග්‍රහිත දෙවියන් කාමච්ඡන්දයන් විඳිනකොට වැසි කඩාගෙන වැටෙනවා කියලා කියනවා එතකොට මේ වැස්ස වලාක දෙවියන් අතර සම්මියද්දෘෂ්ටික දෙවියනුත් ඉන්නවා මිත්‍යාදෘෂ්ටික දෙවියනුත් ඉන්නවා මේගොල්ලෝ කාමච්ඡන්දයන් විඳිද්දී වැස්ස කඩාගෙන වැටෙනවා කියන අතොරක් නැතුව ආයිමත් බුදුරජාණන් වහන්සේ කියනවා මේ සුළඟට අදිග්‍රහිත දෙවියන් ඉන්නවා මේ සුළඟට අදිග්‍රහිත දෙවියන් කාමච්ඡන්දයන් විඳිනකොට හිතා ගන්න බැරි සුලි සුලං සහ සුලං ස්වභාවයන් වාත ස්වභාවයන් ඇති වෙනවා කියලා බුදුරයන් වහන්සේ කියනවා. ඒ වගේම බුදුරයන් වහන්සේ කියනවා මේ ඉරට අදිග්‍රහිත මේ රශ්මියට අවුවට අදිග්‍රහිත දෙවියන් ඉන්නවා. මේ අවුවට අදිග්‍රහිත දෙවියන් කාමච්ඡන්දයන් විඳිනකොට හිතා ගන්න බැරි ආකාරයෙන් අවුරශ්මිය උෂ්ණත්වය වැඩි වෙනවා කියලා. ඒ වගේම බුදුරයන් වහන්සේ කියනවා මේ සීතලට අදිග්‍රහිත සීත වලාහක දෙවියන් ඉන්නවා. මේ සීත වලාහක දෙවියන් කාමච්ඡන්දයන් විඳිනකොට හිතා ගන්න බැරි සීතල දේශගුණයන් සමාජය තුල පවතිනවා කියලා. එහෙනම් බලන්න මේ ඇතිවෙන්නා වූ කාලගුණික විපර්යාසයන්ට එක හේතුවක් බවට පත් වෙන්න පුළුවන් මේ මොහොතේ මිනිස්යා මේ විඳින්නා වූ ලෝභ දේශ මොහ අකුසල මූලයන් සිල්පද බිඳගෙන මේ චෝදනා මඩගැසීම් විවේචන මේ සියල්ලත් එක්කම ඇති කර ගන්නා වූ අකුසල් මූලයන් නිසා දෙවියනුත් කාමච්ඡන්දයන් සකස් කරගෙන දෙවියනුත් මේ වෙලාවේ ඒ ආකාරයට හැසිරෙනවා. එතකොට දෙවියන් කාමච්ඡන්දය සකස් කර ගන්න මොහොතේ නෝනා මිනිස්සුන්ට පීඩාවක් වෙනවා කියලා ඒගොල්ලෝ හිතන්නේ නැහැ. ඔබ හිතන්න දැන් ගමක සංගීත සංදර්ශනයක් තියෙනවා. එළි වෙනකන් සංගීත සංදර්ශනයේ සංගීතයේ මුළු ප්‍රදේශම වැහිලා යනවා. නටනවා, සින්දු කියනවා සියල්ලම කරනවා. ඒගොල්ලෝ කාමච්ඡන්දයන් විඳිනවා. ඒගොල්ලෝ කාමච්ඡන්දයන් විඳිද්දී ඒගොල්ලෝ හිතනවාද අනේ අල්ලපු ගෙදර පුංචි ළමයි ඉන්නවා නිදා ගන්න බෑ කියලා ඒගොල්ලෝ හිතනවාද? හෙට උදේට ගෙවල් වල මිනිස්සු රස්සාවට යන්න ඕනේ කියලා හිතනවාද? නැහැ. තමන් කාමච්ඡන්දයන් විඳිද්දී අනිත් අය ගැන හිතෙන්නේ නැහැ. ඒ වගේ දෙවියන් මේ වෙලාවේ මිනිස්ස ලෝකයට ආශ්‍රිතව ඒගොල්ලෝ දුසිල්වත් භාවයට පත් වෙලා කාමච්ඡන්දයන් විඳිනකොට ඒවා නිසා ලෝකයා අපහසුතාවකට පත් වෙනවා කියලා ඒගොල්ලෝ හිතන්නේ නැහැ. ඒ නිසා එහි විපාකයන් හැටියට නොනා මේ වෙලාවේ මෙවැනි කාලගුණ විපත්ති සිද්ධ වෙන්න පුළුවන්. මොකද මිනිස්යාට ආශ්‍රිත වනෝනා මේ ලෝකෙම මේ අනිත් ස්වභාවයන් මේ මනුස්ස ලෝකේ ආශ්‍රිතව තියනා වූ අනිත් නොපෙනෙන බලවේගත් ක්‍රියාත්මක වෙනවා කියලා බුදුරයන් වහන්සේ කියනවා. දැන් අපි කියමු දේශපාලනය ගත්තොත් නෝනා මේ මිනිස්සු විතරක් නෙමෙයි දේශපාලනය කරන්නේ. මේ ප්‍රේත ලෝකෙත් දේශපාලන ප්‍රේතයෝ ඉන්නවා. සමහර ඉහළ දේශපාලනය කරලා දේශපාලනය පිළිබඳ උපාදානයන් සකස් කරගෙන දේශපාලනය පිළිබඳ බලය පිළිබඳ තෘෂ්ණාව දැඩි විදියට ඇති කරගෙන මැරෙන වෙලාවේ දේශපාලනය උපාදානය කරගෙන
ප්‍රේත ලෝකයේ සද්දන්ත දේශපාලන ප්‍රේතය වෙලා ඉන්න දේශපාලඥයෝ ඉන්නවා. ඒ වගේම සමහරු කියනවා නෝනා මාව කැපුවත් රතු පාටයි. මාව කැපුවත් නිල් පාටයි. මාව කැපුවත් කොළ පාටයි කියලා. මෙහෙම මේ දේශපාලන උපාදානය කරගත්ත අය මැරෙන වෙලාවේ දේශපාලන උපාදානයන් සකස් කරගෙන ප්‍රේත ලෝකයේ දේශපාලන ප්‍රේතීන් වශයෙන් උපදිනවා නෝනා ප්‍රේත ලෝකයේ ප්‍රේත දේශපාලෙන් ඉන්නෝ. ඒගොල්ලෝ උපදින්නම නිල් පාට කමිසයක් ඇඳගෙන. නැත්නම් රතු පාට කමිසයක් ඇඳගෙන. නැත්නම් කොළ පාට කමිසයක් ඇඳගෙන. සමහර දේශපාලන ප්‍රේතයෝ ඉන්නවා මේ කොණ්ඩේ වවාගත්ත රැවුල් වවාගත්ත දේශපාලන ඒගොල්ලොත් නෝනා මේ මනුස්ස ලෝකයේ දේශපාලනය කරද්දී මේ වෙලාවේ ප්‍රේත ලෝකයට සාපේක්ෂව ඒගොල්ලෝ දේශපාලනය කරනවා මොකද ඒගොල්ලන්ටත් මේ උපාදානය තියෙනවා මේ මනුස්ස ලෝකයේ මිනිස්සු මේ වෙලාවේ ගැටෙනවා විවේචනය කරනවා ගහ ගන්නවා බලය උදෙසා පුරකනවා වගේ මේ අමනුස්ස ලෝකයේ තියෙන මේ දේශපාලන ප්‍රේතයෝ ගැටෙනවා රණ්ඩු වෙනවා දේශපාලනය කරනවා දැන් අපි හිතන්නේ දැන් දේශපාලන වේදිකාවක් තියෙනවා ඕකේ ඉන්න දේශපාලකයන් විතරයි කියලානේ ඕක දේශපාලකයන් විතරක් නෙමෙයි අර මැරිච්ච ප්‍රේත දේශපාලකයන් ඒ පක්ෂ උපාදානය වෙන ওই වේදිකාවල ඉන්නවා මේ සියලුම අයගේ මේ වෙලාවේ හිත විකෘති වෙලා තියෙන්නේ නෝනා ඒ වගේම මේ මනුස්ස ලෝකයේ ආශ්‍රිතව සම්යද්දුෂ්ඨික බලවේග තියෙනවා යක්ෂ කොටස් ඒ කියන්නේ ඒගොල්ලෝ දිව්‍ය ස්වභාවයේ යක්ෂ කොටස් දැන් යක්ෂයෝ කිව්වම බය වෙන්න එපා සම්යද්දුෂ්ඨික මිත්‍යාදුෂ්ඨික කියලා කොටස් දෙකක් ඉන්නවා ඒතකොට මේ මිත්‍යාදුෂ්ඨික යක්ෂයෝ කියන්නේ මේ ඇස් එළියට පැනලා දල් ඇවිල්ලා කොණ්ඩේ කඩාගෙන බඩ නෙරලා ඒගොල්ලෝ ධර්මයට අකමැති එහෙම නෙමෙයි නෝනා මේ මනුස්ස ලෝකයේ ආශ්‍රිතව ඉන්නවා සම්යද්දුෂ්ඨික යක්ෂ කොටස් ඒගොල්ලෝ හරි සද්දන්තයි බලවත් ඒගොල්ලෝ ඇවිල්ලා දිව්‍ය ස්වභාවයේ යක්ෂ කොටස් ඒගොල්ලන්ට දහස් ගණන් පිරිවර ඉන්නවා මොකද ඒගොල්ලෝ දේශපාලන උපාදානය දරාගත්තේ ඉන්නවා අතීතේ ගොඩාක් ඈත ගොඩාක් රට ජාති ආගම වෙනුවෙන් දැඩි විදිහට උපාදානය ඇති කරගත්ත ස්වාමින් වහන්සේ නමක් ජීවත් වෙලා තියෙනවා ඒ ස්වාමින් වහන්සේ අපවත් වෙන වෙලාවේ මේ රට ජාතිය පිළිබඳ දේශපාලන උපාදානය දරාගත්තාම ඒගොල්ලෝ ගිහිල්ලා අර වගේ සද්දන්ත සම්යද්දෘෂ්ටික යක්ෂ බලවේග වෙලා මේ අයත් මේ වෙලාවේ මේ දේශපාලන මනෝභාවයෙන් පෙළෙනවා මේ සියල්ලම දැන් අපිට පෙවුනට මේ මනුස්ස ලෝකේ අපි විතරයි දේශපාලනය කරන්න කියලා නැහැ දේශපාලනේ උපාදානය කරගත් මේ අමනුෂ්‍ය කොටසු මේ වෙලාවේ ඊට සාපේක්ෂව දේශපාලනයන් කළා ඒගොල්ලන්ගේ හිතුත් විකෘති වෙනවා ඒතර බලන්න මේ සියලුම විකෘතීන් වල ඵලය තමයි අපි මේ කාලුගුණික විපර්යාසයන් හැටියට එක පැත්තකින් දකින්න පුළුවන් ඒක 100% ඇත්තද කියන්නේ මම දන්නේ නැහැ ධර්මානුකූල විග්‍රහයක් විතරයි කරන්නේ නමුත් අරවැනි සිදුවීමත් නොනා මේ සියල්ල පිටිපස්සේ තියෙනවායි කියන කාරණේ අපි දකින්න ඕනේ බුදුරජාණන් වහන්සේ අග්ගඤ්ඤ සූත්‍රයට අදාළව කියනවා මේ ලෝකේ යම් දවසක හටගත්තද ඒ හටගත්ත දවසේ පටන් පාලකෙක් නායකෙක් ජනතාවට හිටියා ඒක ධර්මතාවයක් ඒ නිසා දේශපාලනය අවශ්‍යයි ඒක නොකළ යුතු දෙයක් නෙමෙයි නමුත් අපි දක්ෂ වෙන්න ඕනේ දේශපාලනය කරද්දී සීමා විග්මවා ගියා වූ උපාදානයන් සකස් කරගන්න නැතුව සීලය තුල ශක්තිමත් වෙමින් කුසලයේ තුල ශක්තිමත් වෙමින් එහෙම කළොත් එක පැත්තෙන් අපිට දෙවියනුත් සතුටු කරගෙන අර අමනුෂ්‍යයනුත් සතුටු කරගෙන මිනිස්සයනුත් සතුටු කරගෙන යහපත් ප්‍රතිඵලයක් කියන තැනට යන්න පුළුවන්. ඉන් නැතුව මෙවැනි දේවල් වලින් මිනිස්සයා දුස්සීල භාවයට පත් වෙන්න අකුසල මූලයන් වැඩෙන්න වැඩෙන්න ඊට සාපේක්ෂව දෙවියනුත් අකුසල් කරගන්නවා කාමච්ඡන්දයන් විදලා විකෘතිින් නැති කරගන්නවා ප්‍රේත ලෝකවල ජීවත් වෙන දේශපාලන ප්‍රේතයින් වගේම මනුස්ස ලෝකයේ ආශ්‍රිතව ජීවත් වෙන දේශපාලන උපාදානයන් ගත දෙවිවරුත් අර සම්යද්දෘෂ්ටික යක්ෂ කොටසුත් මේ මොහොතේ මිනිස්යාට අදාළව දේශපාලන චිත්තයන් සකස් කරගෙන ඒගොල්ලන්ගේ ලෝකවල ඒගොල්ලෝ ගැටෙනවා එතකොට මේකම විකෘතියක් බවට පත් වෙනවා ඒ විකෘතියේ ප්‍රතිඵලයක් වෙන්න පුළුවන් සමහර විට මේ කාලගුණික විපර්යාසයන් ධර්මානුකූලව